57 සර්පයෙකු විසින් ගිලින්නට තත්කරන මැඩියෙකු බේරා දැමුවොත් එයින් වන්නේ පිනක්ද පවක්ද මෙය නූගත් ජනයා අතර පවත්නා ප්‍රශ්නයකි මැඩියා බේරා දැමීම වූ එකම ක්‍රියාවෙන් මැඩියාට සුවයකුත් සර්පයාට ආහාර නැතිවීමෙන් දුකකුත් වන්නේය මේ ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ නිසාය මේ ප්‍රශ්නේ විසඳිය යුත්තේ ඒ ක්‍රියාව කරන පුද්ගලයාගේ අදහස අනුවය මැඩියා මුදවන තැනැත්තා සර්පයා කෙරෙහි වෛරයෙන් ඌට ආහාර නැති කිරීමේ චේතනාවෙන් මැඩියා මුදවනවා නම් එයින් ඔහුට වන්නේ ආහාරය නැති කිරීමේ පාපයයි සර්පයාට ආහාරයක් නැති කිරීමේ අදහසින් කළත් එයින් මැඩියාට මහත් යහපතක් වන බැවින් ඒ ක්‍රියාව කුසලයක් නොවිය හැකිද කියා ප්‍රශ්නයක් මතු කළ හැකිය එයට දිය යුතු පිළිතුර නම් මැඩියාට යහපතක් සිදුවවත් ක්‍රියාව කුසලයක් නොවිය හැකිය කියාය යම්කිසි ක්‍රියාවක් පින හෝ පව හෝ වන්නේ ඒ ක්‍රියාව නිසා පසුව සිදුවන කරුණු අනුව නොව චේතනාව අනුවයි සර්පයාට ආහාර නැති කිරීමේ චේතනාව ද්වේෂ මෝහ දෙකින් යුක්ත වීමෙන් අකුසල චේතනාවක් වෙයි මැඩියා සුවපත් කිරීමේ අදහසින් සර්පයාගේ කටින් ඌ බේරනවා නම් එකල්හි ඇතිවන්නේ කුසල චේතනාවකි ඒ මිදවීම නිසා සර්පයාට බඩගින්නේ ඉන්න සිදුවාට එයින් මැඩියා මිද වූ තැනැත්තාට අකුසලයක් නොවේ මැඩියාගේ පණ රැක ගැනීම අභයදානේය එය උසස් කුසලයකි මෙසේ දිගින් දිගටම මැඩියන් බේරා දැමීම කළහොත් සර්පයාට නිරාහාරව මැරෙන්නට සිදු වන නිසා පාපයක් නොවන්නේද කියා ප්‍රශ්නයක් ඇති කළ හැකිය කුඩා සතුන් ගිලින්නට නොලදහොත් සර්පයා මැරෙන්නට සිදු විය හැකිය මැඩියන් ආදී කුඩා සතුන් ඉපිද සිටින්නේ සර්පයන් ජීවත් කිරීමට නොව ඔවුන්ම ජීවත් වීමටය ඔවුහු සර්පයාට මැරෙන්න සිදුවීම ගැන වගකිව යුත්තෝ නොවෙති සර්පයා ජීවත් වන හැටියක් බලාගත යුත්තේ සර්පයා විසින්මය කුඩා සතුන් සර්පයාගේ ජීවත් වීම ගැන වගකිය යුත්තන් නොවන්නාක් මෙන් කුඩා සතුන්ගේ දිවි රැකදෙන කාරුණිකයෝද ඒ ගැන වගකිව යුත්තෝ නොවෙති කරුණු මෙසේ හේයින් මැඩි ආදී සතුන් ගිලින්නට නොලැබීමෙන් සර්පයා මිය ගියත් එයින් සතුන් නිදහස් කරන්න වුන්ට පාපයක් නොවේ. ඇතැම්හු ලොකු සතෙකු විසින් කුඩා සතෙකු ඩැහැගෙන ඉන්නවා දුටහොත් තදින් කිපී ලොකු සතාට පහර දෙති. ඒ කෝපය කුඩා සතා ගැන ඇති කරුණාව නිසා ඇතිවන්නක් වුවද පාපයකි. කුඩා සතෙකු මහසතෙකුගෙන් නිදහස් කිරීමේදී එක් සතෙකුටද පීඩා නොකොට මෛත්‍රී සහගත සිතින්ම කළ යුතුය. හොඳ පින්කමක් වන්නේ එසේ කිරීමෙනි.